උවක්කයට තියෙන ප්‍රශ්නයක් තමයි උදේට අවදි වෙන එක. උදේට අවදි වෙනවා කියලා කිව්වහම මුළු ජීවිතේම පාවෙනවා. ඉතින් අපි බලමු හරි විදිහට කොහොමද උදේට අවදි වෙන්නේ කියලා. කෙනෙකුට පැය 6ක විතර නිින්දක් තියෙනවා නම් ඒක ප්‍රමාණවත් කියලා වෛද්‍යවරු කියනවා. ඉතින් ඔයාට පුළුවන් නම් හැමදාම පැය 6ක විතර නිින්දක් අරගන්න ඒක ඔයාට හොඳයි. ලෝකේ සාර්ථක වෙච්ච ජයග්‍රහණය කරපු මිනිස්සු, ගොඩක් ධනවත් මිනිස්සු ඒගොල්ල කියන කතාවක් තමයි ඒගොල්ල අඩුම වශයෙන් උදේ 4ටවත් ඇහැරෙනවා කියලා. ඉතින් ඔයාට පුළුවන් නම් උදේ 4ටවත් ඇහැරෙන්න. ඉතින් ඔයාටත් හිතා ගන්න පුළුවන් මේ ලෝකේ ඉන්න වැදගත්ම නායකයෙක් වැදගත්ම මිනිස්සු ටික ඔයත් එක්ක අවදි වෙනවා කියලා. ඉතින් එහෙම හිතලා ඔයාට ඔයාගේ දවස පටන් ගන්න පුළුවන්. ඉතින් අපි කොහොමද 4ටවත් අඩු ගානේ ඇහැරෙන්නේ? ඉතින් ඔයා කවදාකවත් උදේට අවදි වෙලා නැත්නම් උදේ 7:00ට විතර වෙනකන් නිදා ගන්නවා නම් ඔයාට ගොඩක් අමාරු ඇති උදේට අවදි වෙයි. දැන් හිතන්නකෝ ඔයා අදාවි දුන්නේ 7:00ට කියලා. එහෙනම් හෙට 6:00ට 6:45ටවත් අවදින්න උත්සාහ කරන්න. ඒ වෙලාවට එලාම් එක තියන්න. එහෙමෙන්න ටිකෙන් ටික ඊළඟ දවසේ ඔයාට පුළුවන් 6:40ට අවදි වෙන්න. ඊට පස්සේ දවසේ ඔයාට 6:35ට අවදි වෙන්න පුළුවන්. ඒ විදිහට ටිකෙන් ටික එලාම් එක උඩට තිය තිය පුරුදු වෙන්න. ඉතින් එහෙම කර කර තමයි මේ යටම ඉන්න කෙනෙක් 4ටවත් අවදි වෙන්න විදිහට ඔයාගේ ශරීරයේ ඔයාගේ මොලේ සකස් කරගන්නේ. දැන් අපි බලමු කොහොමද අපි මේ එලාම් එක හරි විදිහට තියාගන්නේ කියලා. සාමාන්‍ය කෙනෙක් නිදා ගන්නකොට මුලින්ම එයා අඩු නිින්දක ඉඳලා ගැඹුරු නිින්දකට ගමන් කරනවා. කෙනෙක් නිදාගත්ත මොහොතේ ඉඳන් අඩු නිින්දේ ඉඳන් ගැඹුරු නිින්දට යන්න පැය එකහමාරක් ගත වෙනවා. ඉතින් මෙන්න මේ එකහමාර එකහමාරේ චක්‍ර වලින් තමයි අපේ නිින්ද සිද්ධ වෙන්නේ. සාමාන්‍ය වෛද්‍යවරු කියනවා පැය එකහමාරේ නිින්දවල් 4ක් ගන්න පුළුවන් නම් ඒක සෞඛ්‍යයට ගොඩක් හොඳයි කියලා. දැන් එකහමාරේ 4ක් කියලා කියන්නේ පැය 6යිනේ. ඒකයි මම ඉස්සෙල්ලා කිව්වේ පැය 6ක් නිදා ගන්නවා නම් ඒක ඔයාගේ ශරීරයට හොඳයි කියලා. ඉතින් අපි අඩු නිින්දේ ඉඳන් ගැඹුරු නිින්දටපත් වෙනවා. ඊට පස්සේ ආපහු අඩු නිින්දේ ඉඳන් ආපහු ගැඹුරු නිින්දටපත් වෙනවා. මේ විදිහට චක්‍ර වලින් තමයි අපේ නිින්ද ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ නිින්ද වැඩ ගන්න හැටියට තමයි අපි අපේ එලාම් එක තියන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඔයා නිදා ගන්න මොහොතේ ඉඳන් පැය එකහමාරකට සැරයක් අවදි වෙන්න. ගැඹුරු නිින්දක ඉන්න කෙනෙක් අවදි කරන්න ටිකක් අමාරු. අපි ගැඹුරු නිින්දක ඉන්නකොට ඒ වෙලාවට එලාම් එකක් වැදුනොත් එහෙම ඒ වෙලාවට අවදි වෙන්න හරි අමාරුයි. ඒක හන්ද අපි අඩු නිින්දක ඉන්න වෙලාවක තමයි අවදි වෙන්න හොඳම වෙලාව. ඔයා නිදා ගන්න මොහොතේ ඉඳන් පැය එකහමාරකට සැරයක් විදිහට ඔයාට එලාම් එක තියන්න පුළුවන්. ඉතින් හොඳ වෙලාව තමයි එකහමාරේ 4ක් කීයද? පැය 6ක්. ඔයා නිදා ගන්න මොහොතේ ඉඳන් පැය 6කට සැරයක් ඔයාට එලාම් එක තියන්න පුළුවන්. ඒක තමයි එලාම් එක තියෙන හොඳම වෙලාව. ඉතින් ඔයා රෑ 9ට නිදා ගන්නවා නම් උදේ 3ට ඔයාට අවදි වෙන්න පුළුවන්. ඔයා රෑ 10ට නිදා ගන්නවා නම් ඔයාට උදේ 7ට අවදි වෙන්න පුළුවන්. ඔයා රෑ 11ට නිදා ගන්නවා නම් ඔයාට උදේ 5ට අවදි වෙන්න පුළුවන්. ඔයා රෑ 12ට නිදා ගන්නවා නම් ඔයාට උදේ 6ට අවදි වෙන්න පුළුවන්. ඒ විදිහට ඔයාට මේ එලාම් එක තියාගන්න පුළුවන්. මේ පැය එකහමාරේ චක්‍රය තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපි ඇඳට ගෙව ගාම අපිට නිින්දයක් නැහැ නේ. ඒක හන්ද ඔන්නම් තව විනාඩි 15ක් ඉස්සරහට තියලා රෑ 9 ඉඳන් 3යි 15 වෙනකම් එතකොට පැය 6යි විනාඩි 15ක එලාම් එකක් ඔයාට තියාගන්න පුළුවන්. එතකොට හරි විදිහට නිින්දේ චක්‍ර ක්‍රියාත්මක වෙලා ඔයා අඩු නිින්දක ඉන්න වෙලාවක ඔයාට අවදි වෙන්න පුළුවන් හැකියාව මේ ක්‍රමයෙන් ඔයාට හම්බ වෙනවා. දැන් මම කියන්නේ යන්නේ ඔයාට උදේට අවදි වෙන්න ඕන නම් ඔයා අනිවාර්යයෙන්ම නොකරන ඕන දේවල් සහ අනිවාර්යයෙන්ම කරන්න ඕන දේවල් ටික තමයි මම දැන් කියන්න හදන්නේ. මෙන්න මේ දේවල් කරන්න එපා. ඔයා නිදාගන්න වෙලාවට ඔයාගේ ෆෝන් එක TV එක දිහා බලන් ඉන්න එපා. අඩුම වශයෙන් නිදාගන්න පෑයකට කලින්වත් ඔයාගේ ෆෝන් එක අල්ලන්නවත් මුගක් අය නිදාගන්නේ ෆෝන් එක කොට යට තියාගෙන නේ. ඒකත් එච්චර හොඳ වැඩක් නෙවෙයි. ඉතින් ෆෝන් එක පුළුවන් තරම් ඈත් කරලා තියන්න ඔයා නිදා ගන්න යන වෙලාවට. ඔයා නිදා ගන්න යන වෙලාවට මොකද කරන්න ඕන? මං දැන් කිව්වේ කරන්න එපා දෙන්නේ. කරන්න ඕන දේ තමයි ඔයා ඇඳට ගිහිල්ලා ඔයා නිදා ගන්නකොට කල්පනා කරන්න මම හෙට උදේ අවදි වෙලා මොකද කරන්නේ කියලා. ඔයාට අරමුණක් තියෙන්න ඕන හෙට උදේ කරන දේ ගැන. මොකද දැන් ඔයාට ඕමනාව තමයි හෙට උදේ අවදි වෙන එක. ඉතින් ඔයාට උදේට අවදි වෙලා ඔයාට කරන්න මොකක් හරි දෙයක් නැත්නම් ඔයාට ඔයාට අරමුණක් නැත්නම් ඔයාගේ මනසට කිසිම ඕමනාවක් ඇති වෙන්නේ නැහැ ඔයාව උදේට අවදි කරන්. ඉතින් ඒක හන්දා ඔයා නිදා ගන්න මොහොතේ කල්පනා කරන්න මං හෙට 4ට අවදි වෙලා මෙන්න මේ පාඩම් ටික කරනවා. මෙන්න මේ ගායන ටික හදනවා. එහෙම කියලා ඔයා අරමුණක් තියාගන්න. ඔයාට පුළුවන් ඒක කොලේක ලියලා උනත් තියාගන්න. ඉතින් ඔයා රෑට නිදා ගන්න යන මොහොතේ ඔයාට පුළුවන් ඔයාගේ පාඩම් පොත් ටික ඒ විදිහට තියාගන්න. ඉතින් ඔයාට ඒක ඒ ටික ලෑස්ති කරලා පැන්සල් ටිකක් ළඟ තියාගෙන උදේට අවදි වෙලා ටික ගාලා ඒ වැඩ ටික කරන්න පුළුවන් වෙන විදිහට ඔයා පොත්පත් ටික ලෑස්ති කරලා තියාගන්න. ඉස්කෝලේ පොත්පත් ටිකත් ලෑස්ති කරලා තියාගන්න. අන්න ඒ වැඩ ටික තමයි ඔයා නිදා ගන්න යන්න ඔන්න මෙන්න තියලා කරන්න ඕන. එහෙම නැතුව ෆෝන් එක බලන්නවත් TV බලන්නවත් නෙවෙයි. ඒ වගේම ඔයාගේ එලාම් එක ඔයාගේ ෆෝන් එක හුඟක් වෙලාවට ෆෝන් එක නේන අපේ එලාම් එක. ඔයාගේ එලාම් එක ඔයාගේ ඇඳ ළඟ තියන්න එපා. මොකද ඇඳ ළඟ තියන්න එපා කියලා කියන්නේ දැන් ඔන්න උදේට එලාම් එක වදිනවා. ඔයා මොකද කරන්නේ? එලාම් එක ඔෆ් කරලා ආපහු නිින්දට යනවා.
एक हांदा इलाम में को पुलवांतरंग वागे ऐंदिंग ऐ थिंग यहाँ कोने में तीन मेसे लगें दिया गा मगर देतो को टो याट इलाम में को वादी न कोटा वाट ऐंदिंग बहले यान नसीद दोन यह मकल्ला वागे निधि माता टिकटी को याट आडूगर गाने पुलो वागे इलाम में के ऐंदिंग इंदल पुलवांतरंग ऐ थिंग तियल तियाने तो को याट एक लंगट के हिला एक उपकरण नसीद दोन वाने इतो इलाम में का लंगट यान कोटा वाट हरिला इतिंग वाया पुरुष दक्की देर कर गाने इलाम में को उपकर गावन टिक गाला कामरे लाइट टेक दा एक पुरुष दक्की देर करा हम दाम इलाम में का लंगट देवा उपकरा लाइट टेक दे कामरे इलाम कामरे लाइट इलाम वतुरे ओन वतुरे मून हलागे हरिमट अवधि इत मे विद पुरुदेट हेमदा मे विधियम वेडीकर इतोट मे पुरुद हेमदाम इकम विलावट करवा इकम विलावट अवधि इकम वेडिक अवधि मोहदे कन्नुट वेट इकमन उदयपांदर अवधि पुलवा योगे मोह नैकिट गाम पोवण आयो बने आहार इतोट तुट उदय अवधि हरी पहासुन इतिंग मे कर्नाटिक हरियटम कर मे कर्ण मे क्यू पिलीवल्ट एटम कर्णवना वेट उदय अवधि हरी पहासुदेन इधिंग एटिक एटम कल वेट उदय अवधि पुलवांग प्रार्थना कर अपने तवत्म वेट शुभ दस।